හුස්මක හැංගිලා නිල් නෙතු මත හිත රැඳිලා ඇබැහින් මා දුටු හීනේ නුඹ නේදෝ නොදරුවෙ කුලසින් උම්මා පෙම්වතෙ කුලසින් නිමවා ආදරයට අත වැනුවේ නුඹ නේදෝ මිතුරේ නුඹ ඒ සීමා පාරා හිත පෙම් හැඟුමින් පුරවා මහා නුඹ නේදෝ නුඹ නේදෝ නුඹ නේද සොඳුරිය හිත කීවා හිත කීවා උස්මක් තරමට නුඹ නේදෝ නුඹ නේදෝ හිතේ අරුමය හිත කීවා හිත කීවා පෙර නොකී කතා මට ඔය හුස්මක හැංගිලා හුස්මක් තරමට ඔය ලයල් කියන මනුස්සයව ළඟින්ම ආශ්‍රය කරලා තියෙනවලු චමෝදුයි සයිනු මේ ඇත්තටම ඔය දෙන්නට එන්න කිව්වා අපිත් ඒක ටිකක් කතා කරන්න පාඩම් කර කර දෙකි හුස් මේ එළිවෙනව රෑනව තේරෙන්නේ නැහැ සර් පාඩම් කරන්නේ ඉන්න මිස් දන්න චමෝත් එළිවෙනව රෑවෙනව දැනෙනවා මුලින් ඉඳලම ඉගෙන ගත්තා දැන් ඉතින් වෙලාව මදිනේ මේ ඇයිස අපිට එන්න කිව්වේ ඔයාලා දන්නවද ලයල් කියලා කෙනෙක් ලයල් සර් ලයල් කියන්නේ මේ ලක්ෂියක්ක කලින් බැඳලා හිටපු ජයන්ත අයියාගේ මල්ලි ඒ වගේම ඔයාලගේ යාළුවා යාළුවෙක් කිව්වට මිස් යාළුවෙක්වත් නෙමෙයි අපි හොඳට දන්නවා එච්චරයි එහෙනම් ඔයාලා දන්නව ඇතිනේ ආලෝකයටයි අසලිටයි ලයල් බෝඩින් කාමරයක් හෙව්වා කියලා බෝඩින් කාමරය මේ අපි නම් එහෙම දෙයක් දන්නේ නැහැ මිස් දන්නේ නේද මම අපි දන්නේ අපි දන්නේ මිස් ඇත්තටම දන්නේ ඔව් ලයල් ඇවිල්ලා රුචිකට රුපියල් 15000ක් දීලා තිනවා ආලෝක දුන්නා කියලා මේ බෝඩින් කාමරයක් හොයලා දෙන්න ඉතින් සයන් අපි මේක පොලිසියට කියන්න හදන්නේ ඔය දෙන්න මොන hali දන්නව නම් මේ ගැන අපිට කියන්න ඔබද පොලිසියෙන් ප්‍රශ්න කරන්නේ මේ විදියට නෙවෙයි යා ඇත්තමයි සර් එහෙම නම් එකක් දන්නේ නැහැ ඒ කියන්නේ ලයල් හම්බුන වෙලේ ඔයාලට මොනවත්ම කිව්වේ නැහැ මේ අපිට මිස් කාලෙකින් ලයල් අයියා නම් හම්බුන්නේ නැහැ නේද බං බලාගෙන යනකොට හෂන් අයියා මාරමින් හේක්නේ එයා කොයි හරි ගිහලා ටික දවසක් ජොබ් එකක් හොයාගන්නකම් මෙයාට මිගර්සර්ගේ ගෙදර ඉන්න කියන්නේ. අතේ සල්ලි නැති වුණාට පස්සේ අනුගේ ගෙදරක ඉන්න කියාට මදිකමක් වගේ දැනෙන්නේ නැති. ඒක වෙන්න ඇති මාත් එක්කත් පොඩි පොඩි ප්‍රශ්න දාගත්තේ. අම්මා. අම්මා ඩැඩීට කියන්න එපා ලොක්කි හෂාන් අයියට ප්‍රශ්නයක් දාගෙන ආවා කියලා. හෂාන් කැමති වුණා. ඔයාගේ විභාග ඉවරන කල් මම මෙහි ඉන්නවට. එයාලට එයාලගේ පිරිමික බරහ ගන්නත් ඕනේ. ඒ අතර එහෙම නෙවෙයි කියලා පෙන්වන්නත් ඕනේ. හැම ප්‍රශ්නයක්ම තනියෙන් විසඳ ගන්නත් ඕනේ. එහෙම නෙවෙයි කියලා පෙන්වන්නත් ඕනේ. තමන්ගේ ගෑණියෝ පාලනය කරන්නත් ඕනේ. ඒ අතර එහෙම කරන්නේ නැහැ කියලා පෙන්වන්නත් ඕනේ. බලන් ගියාම හැම පිරිමියාම එකයි. මං හිතුවේ නෑ අම්මා හෂාන් එහෙම වෙයි කියලා. ඔයාගේ ඩැඩි මෙහෙම වෙයි කියලා මං හිතුවෙත් නෑ. අර ආලෝක ළමයා මේ වගේ දෙයක් කරයි කියලා චූටි හිතුවෙත් නෑ. අපි ඉතිහාසෙ ඉඳලම රැවටුණා විතරයි ලක්ෂි. මං තාමත් ඉන්නේ රස්සාවක් හම්බුනාම හරි හෂාන් හැදේ කියලා. කොහොම වුණත් ඩැඩිට නම් ඔය ගැන දැනගන්න තියන්න එපා. අර ආලෝක ළමයාගේ ලියුම ලැබුණාට පස්සේ උඩ පැන පැන නැටුවා. දැන් ඔයාගේ ওই ප්‍රශ්නේ ආරංචි වුණොත් එහෙම සතියක් විතර මෙතන කානිවෙල් එකක් තියෙයි. අර ලියුම ලොක්කිට පෙන්නුවද අම්මා? මං ඒක කියෙව්වා. එක අතකට ඒව හැම වෙච්ච එක හොඳයි පොඩ්ඩි. බැඳීම් කියන්නේ මහ දුකක්. බැඳීම් පිටිපස්සේ ගිහලා සතුට හොයන්න ගිහිල්ලා අපිට වෙන්න අතර මං වෙන්න
මොනවද මම මෙයා කියවන්නේ? මෙච්චර වෙලා මෙයා බණ ඇහුවද? මෙයා අපිට හරියට නොකියුවට මෙයා ඇවිල්ලා තියෙන්නේ හෂාන් එක්ක තරහා වෙලාම වගේ. මොනවා? ඒක නම් කීයටවත් වෙන්න බෑ. හෂාන්ට මගෙන් පොඩි බ්‍රේක් එකක් ඕනේ. මේ අපේ හෂාන් අයියට? හෂාන් මං හිතපු මනුස්සයා නෙවෙයි පොඩි. අවුරුදු පහක් මං වෙනුවෙන් බලාගෙන හිටපු හෂාන් වගේ මනුස්සෙක් එහෙම දෙයක් කරා නම් ආලෝක ඔයාව රවට්ටපේ ගහන්න දෙයක් නෙමෙයි පොඩි. අන්තිමට අපිට ඉතුරු වෙන්නේ අපි විතරයි. ඔයා හොඳට විභාග කරන්න. අපිට පිරිමියගේ පිහිටක් නැතුව ජීවත් වෙන්න පුළුවන් වෙච්ච දවසට තමයි අපි දිනන්නේ. මෙහෙමයි මචං, හරිද? ලයාල් ආලෝකයාගෙන් සල්ලි ගත්ත කියන්නේ මචං සතුටු වෙන්න. ලයාල් මචං ආලෝකයා ගැන අපි දැන් ඉති මොනවාරි දෙයක් දන්නවා සතුටුයි. අපිට කරන්න තියෙන්නේ මුගෙන් කොහොම හරි මේක අහගන්න. හැබැයි මචං මූ ලේසි මේ කියන්නේ නැහැ සතුටු වෙන්න. හරි? ඒකට තියෙන මචං අපි සෙට් එකම එකට යනවා. ගිහිල්ලා මුගෙන් අහන. හදිස්සියේරි සතුටු වෙන්න. මොකද කියන්න බෑ කිව්වොත් අපිට බය කරලා. මොකද කියන්නේ මොකද කියන්නේ මොකද කියන්නේ මොකද කියන්නේ? අපි සෙට් එක ගිහිල්ලා අපි බලේ පෙන්නමුද? අපි කට්ටියම යනවා. ඒ ආලෝක කොහෙද ඉන්නේ? කොහොම ටෝක් කරමු සතුටු වෙන්න. හරි? හදිස්සියේරි මචං ඌ අපිට බබා වෙන්න ආවොත් මෙහෙම අරගෙන උඹට දෙයක් අයිමු. මොකද කියන්නේ? ඈ මං ඕන නම් සතුටු වෙන්න තව කොල්ල දෙන්නෙක් තුන්දෙනෙක් සෙට් කරගන්නම් වැඩේ. අවුලන්නේ නැහැ. නේ? කොල්ලෙක්ට තර්ජනය කරන්න කෙල්ලෝ අපි ගිහින් මොනා කරන්න රුචික? කොල්ලෙක් නෝන්ඩි වෙන්නේ කෙල්ලෙක්ගෙන් බැනුම් ආදි තමයි. දන්නේ නැද්ද? ඈ? රුචික අපි හැමෝම ආලෝකට ආදරේ. අපිටත් ඕන ආලෝක හොයාගන්න. හැබැයි ඉතින් එහෙමයි කියලා අපිට මේ එක්සෑම් එක නගන්න බෑනේ. මේ නෑ මං කිව්වේ මෙච්චර කල් අපි ආලෝක හොයාගන්න මහන්සි වුණානේ. ඔව්. මමත් හැමදාම අයියගෙන් කන පිරෙන්න බැනුම් අහනවා. සමාජ සේවා වැඩ කරනවා විතරයි පාඩම් කරන්නේ නැහැ කියලා. හරි 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 සතුටු වෙන්න. ඒ කියන්නේ උඹලා දෙන්න දෙන්න බෑ කියලානේ. අපිට එන්න විදිහක් නෑ. ඔයත් ගිහින් පොතක් බලා ගන්න. අනිත් එක ආලෝක උනත් කැමති වෙන්නේ නැති වෙයි අපි ඒ අනිසා විභාගය යනවා ගන්නකොට. මං එන්න රුචිකයි. අපි ගිහිල්ලා ඔය ලාය කියන කෙනාව හම්බෙමු. එපා නම් ඔච්චන්. මං සතුටු වෙන්න තනියම ගිහිල්ලා ලාය හම්බෙන්නම්. අනුලා අනුලා අපේ දරුවෝ ගැන මොකක් හරි ආරංචිය තියනවද අනුලා? ඔයා මොනවටද එයා ගැන හොයන්නේ? ඔයා එයාගේ තාත්තා නෙවෙයිනේ? එයා මගේ දරුවා අනුලා. මගේ දරුවා. ආලෝකගේ තාත්තා මරාගත්ත තමුන් කොහමද ආලෝකට තාත්තා වෙන්නේ? ආලෝකට විතරක් නෙවෙයි තමුන්ට බෑ මේ ලෝකේ කිසිම දරුවෙකුට තාත්තා වෙන්න. ඔයා ඇතිතරම් මට චෝදනා කරන්න. ඒ උනට ආලෝක හොයාගන්නකම් මට මේ ගෙදර ඉන්න දෙන්න. ඔයා දන්නේ නැහැ මං අර බෝඩිමට ඉලා කොච්චර papu පිච්චි පිච්චිද ඉන්නේ කියලා ආලෝක ගැන හිත හිතා. papu නෙවෙයි. ඉහේ ඉඳන් දෙපතුලට පිච්චෙන්න ඕනේ. තමුන් කරපු අපරාධය හැටියට. ඔයයි මායි දෙන්න එකතු වුණා නම් ආලෝක හොයාගන්න හයියක් වෙයි කියලා ඔයා හිතන්නේ නැද්ද? තමුන් මෙච්චර කාලයක් මගෙත් එක්ක මේ ගෙදර එකට හිටියා. මොනවද උනේ? තමු මට බොරු කරා. ඉතින් මං තවත් කොහොමද හිතන්නේ? තමු මේ ගේ ඇතුලේ ඉන්න එක ආලෝක හොයාගන්න මට උදව්වක් වෙයි කියලා. අනුලා ඔයා කවදාවත් මේ විදිහට හැසිරෙලා නැහැ. ඔව්. මම මෙහෙම හැසිරෙච්ච ගෑණියෙක් නෙවෙයි තමයි. මම මේ තත්ත්වයට පත් කළේ තමු. තවත් මෙතන එක එක දේවල් කරලා මම යක්ෂණියක් කරන්නේ නැතුව කරුණා කරලා මගේ ගෙදරින් එළියට බහලා යනවා. ආලෝක ගැන ආරංචියක් ආවොත් මම ඔහෙට කියන්න. ඔයා මට කොච්චර වෛර කළත් වාගේ ඕන ප්‍රශ්නයකට මං ඉන්නවන්ලා. මං තාමත් ඔයාගේ කසාද මිනිහ.
සොරි බ්‍රෝ. ඇතුලේ වැඩ ගොඩක් තිබ්බා. ඒකයි පොඩ්ඩක් ගෙලට පැනගන්න අමාරුනේ. මේ මොකක්ද කේස් එක? මේ මිගාරස අපෙන් ප්‍රශ්න කරා. ඇයිද මෑන් පොලිසියට බැඳිලාද? නෑ පොලිසියටම බැඳිලා නෑ. හැබැයි පොලිසියනොත් අපෙන් බොහෝම ඉක්මනට ප්‍රශ්න කරා. ඔය හුස්මක හැංගිලා හුස්මක් තරමට ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින් කන්සයි එස්ලෝන් ලෙඩ නැති තීන්ත. මේ මට උඹලා කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. නැලැල්ලේ මේකේ ප්‍රශ්නේ. මේ මිගාර්සයිම දන්නවා අයියේ මේ ඔයා ආලෝකට බෝඩි මැප් ගන්න ඔයා සල්ලි ගත්ත කියලා යාගේ. මේකනේ ඔයාව ළඟින්ම ආශ්‍රය කරේ අපිනේ. එයාලා හිතන්නේ අපි ඔත් එක එකතු වෙලා කියලා. එයාලා හිතන්නේ ආලෝක ඉන්න තැනක් අපි දන්නවා කියලා. මාර කේස් එක. මේ දැන් එතකොට ඔය ආලෝකේ ආර මොකද්ද හිත හදා ගන්න ගියා කියලා ලියුමක් කියවලා තිබ්බා කිව්වේ. දැන් ඒකට මොකද උනේ? හරි. ආලෝක හිත හදා ගන්න ගියා නම් ඔයාට මොකටද කියන්නේ මේ දෙන්නෙක්ට බෝඩින් කාමර හොයන්න කියලා? ඒගොල්ලෝ එහෙම තමයි හිතන්නේ. මේ ලයල් අයියේ. ඔයා ආලෝක ගැන මොනවා හරි දෙයක් දන්න ඕන අපිට කියන්න. අපිට බෑ පොලිසිය ගාන යන්න. යකෝ මං ඌ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. හරි. මෙච්චරයි. මං ආලෝක ගැන දන්නේ මෙච්චරයි. ආලෝක මාව හොයාගෙන ආවා. හරි ඌ ඇවිල්ලා කිඳිරි ගගා කිව්වා උට බෝඩිමක් හොයලා දෙන්න කියලා. මං බෑ කිව්වා. ඌ බෑ කිව්වට පස්සේ නාහෙන් අඬන්න ගත්තා. බේරෙන්න බැරි හින්දා මං ඉතින් හොයන්න බාරගත්තා. මං බෝඩිමක් හෙව්වා ඌ ඒකට ආවේ නැහැ. ඌ මට සල්ලි දුන්නා. මං ඒ සල්ලි ආපහු ඌට බාර දුන්නා. ක්ලීන් ඇන් ක්ලියර්. දෙයයන්ාංශය ඇහුවත් පොලිසියෙන් ඇහුවත් අපේ අම්මා ඇහුවත් මට දෙන්න දෙන ඔය උත්තරේ විතරයි. ඒ කියන්නේ ලයල් අයියා ඇත්තට මීට වඩා දෙයක් ගැන දන්නේ නැද්ද? නෑ බන් නෑ. මේ ලයල් අයියා දැන් බැරි වෙලා හරි පොලිසිය අපෙන් ප්‍රශ්න කරොත් අපි මොනවද කියන්නේ? ඉතින් බං ඒක මගේ ප්‍රශ්නයක් නෙවෙයිනේ. උඹලා දන්න දෙයක් උඹලා කියපන්. මම උඹට මොඩින්ම කිව්වා ඒක. සතුරු වෙන්නේ මේ ඉන්නේ ගැන්නේ කම? මේ මකර කෙස්සද? කට්ටි මේ දෙකතුල ඉන්නේ. එසය කොල්ලේ සම්බන්ධ ප්‍රශ්නද? කිපන් කිපන් ආලෝකේ මකර කෙස්සද? නෑ නෑ අවුල නෑ. මේ සී ආලෝකේ ඉන්නේ කොහෙද කියලා දන්නවනම් මං උගේ සල්ලි උඹේ අතර දෙන්නේ නෑනේ. උට ගිහින් දෙනවනේ. මේ 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 මේ. උඹලා මොනවාරි මගෙන් හංගනව හරිද? ඒ ආලෝකේ කොහෙද ඉන්නේ කියපන් සතුරෙන්. මේ ෆොටෝ ආලෝකේ ගැන කිසි දෙයක් අපි දන්නේ නෑ. ඵලයන් කරුණා කළා මෙතනින්. ඇත්තද? හංගුබ. ඉතින් උඹලා මොකද මෙතන කරන්නේ? මේ මෙතන මේ පාර මැද්දේ. හරි මගුලන්න එපා. මේ මල්ලි. මේක මගේ අයියාගේ හොටෙල් එකට යන පාර. ඉතින් මේකේ මම මොකද්ද කරන්න කියලා උඹට ප්‍රශ්නයක් නැහැනේ. ඈ ප්‍රශ්නයක් නැහැනේ. මුන් දෙන්නාගේ ජූස් එකක් බොන්න යන්න. ඉතින් මුන් දෙන්නට මාව හම්බ වුණා කතා කර කර හිටියා. ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න නැහැ. අයන ඵලය. සතුරේ සතුරේ සතුරේ. බලාගමුනේ. ප්‍රශ්න තියෙනවා. එන මං ගිහින් එන්න. එන්න එපා ඵලය. එන්නෙ මොකටද? සතුට වෙන්න ඔයාව. ඒ අයින් වෙලා ඵලය. ඕන්න නැති කුණු ගොඩක් නැහැ මුටත්. දැන් උඹලා දන්නෙත් නැහැ. අම්මා කෝක දෙන්න මොකද? ඔයා උදේ ඉඳලම කරේ මේ ගෙදර වැඩ කරන එකනේ. දැන් අපි පොඩ්ඩක් නිදහස් ඉන්නකෝ. මොකටද ඔච්චර මහන්සිනේ? කොහෙද එන්නකෝ මට මහන්සි නැහැ. මම හිතුවේ ඔයා ආවේ පොඩි උදව් කරන්න කියලා. බලාගෙන යනකොට ඔයා උදව් කරන්නේ අම්මටනේ. මේ දවල් වරුවේ මෙයා චූටිට උදව් කරානේ. ඒ වුණාට ඔය දෙන කතාවનો මට තේරෙන්නේ ඔයා උදේ ඉඳන් ගෙදර වැඩ කරා වගේ. මං ඩැඩි රැට පොඩ්ඩට උදව් කරනවා. ඔය හුස්මක හැංගිලා හුස්මක් තරමට හලෝ ඔව් මම ඔයාට කිව්වනේ ඩැඩිට පේන්න මැරිගෙන වැඩ කරන්න එපා කියලා චූටිට උදව් කරන්න බැයි නම් අඩු ගානේ ආයි කාමරේට වෙලා හරි ඉන්නකෝ හා හා මං කියන්න මොකද කිව්වේ right right මං කියන කාගෙන්ද රෙඩි කෝල් එක? වාගේ යාළුවෙක්ගේ. අර මේ කලා සමරසිංහද කවුද කියලා කෙනෙක්. වාගේ ෆෝන් එකට කෝල්ස් ගත්තලු. අපි ආන්සර් කරන්නේ. මගේ නම්බර් එක යාගාව තිබෙන නිසා මට කෝල් කරා.
මං ඉස්සර දීලා තියෙන්න ඇති. ආ. හැබැයි ආකෝ ඔයා වැඩට ආවෙ නැත්තේ ඒකේ. ආ. ඩැඩි මේ අපි එකතු වෙලා මේ මාස්ටර්ස් වලට වැඩ කරන්න කතා වුණානේ. ඒක තමයි අහන්න ඇත්තේ. එහෙමද? එතකොට ප්‍රොබේෂන් පීරියඩ් එකේ දවස් දෙකකට වඩා නිවාඩු ගන්න බැහැ කියලා කියන්නේ ඇයි දන්නේ නැනේ? හා? මේ ලක්ෂි. මට ඇත්ත කියනවා. තමුසේ අර නිකමට කණ්ඩ දෙන්න රස්සාවට යනවානේ. හරි ඉතින්. මෙයා ජොබ් එකක් කරා කියලා ඇති වැරද්ද මොකද්ද? මෙයා රස්සාවක් කරා කියලා කිසිම වැරද්දක් නැහැ. හැබැයි අර පිංගුත්තරයා ගෙදරට වෙලා නිකන් කකා බිබී ඉන්නකොට මෙයා රස්සාවට යන එකයි වැරද්ද. ඔකනේ මං කිව්වේ. හංගන්නේ කසාද බැන්දාම ඔය ටික වෙනවා කියලා. හ්ම්. අංගි මොකද උනේ? ලයල් මොකද කිව්වේ? එයාලා මොනවද කිව්වේ නැහැ. එයාලා? ඔව් මගේ පාරේ යනකොට සයා චමුද හිටියා. ඒගොල්ල කල්ලි ගැහිලා වෙන බෑයිද? ඔක්කොම එකතු වෙලා අලෝකයට මොන හරි කළා දැන් පොලිසියෙන් බේරෙන්න ප්ලෑන් ගහනවනම්. මොකද මං ওই වගේ දේවල් අනන්තවත් පත්‍රෙ දැකලා තියෙනවා. මං දන්නේ නැහැ නංගි. එහෙම දෙයක් වෙයි කියලා මගේ හිත දෙන්නේ නැහැ. ඔයා දන්නවද? ආලෝකගේ හොඳම යාළුවා කාලයක් සයන්. දැන් ඔය කොච්චර තරහවල් තිබ්බත් කාලයක් ඒ දෙන්න හිටියේ සහෝදරයෝ වගේ. මං හිතන්නේ සය කවදාවත් ආලෝක නපුරක් කරයි කියලා සතුටු වෙන්නේ. එකටම හිටුකෝ නපුරුකම් කරාට පස්සේ තමයි ඒගොල්ලෝ ගොඩක් නපුරු වෙන්නේ අයියේ. නංගි, ඔයා උඩට පැටලෙන්න එපා. හ්ම්? ඔයා කාලනාස් වෙනවා. මගේ කාලේ කිසිම අපරාධයක් නැහැ අයියේ. ඔයත් එනවනේ පණිවිඩකම් කියාගෙන. ඒක නෙමෙයි. ඔයා එදා කිව්වනේ මං ආලෝකයට විතරයි පිරිත් නූලක් ගෙනාව කියලා. මං අද ඔයාටත් එකක් ගෙනාවා. කියන කැල කියන්න ඕනේ කියලා දැන් එයාම කියනවා මිස් කියලා. මේ දැන් එල්ලෙන්නේ මොකටද? තමන් එක එකට මෙහිටපු යාළුවන්ට නපුරුකම් කරාට. දෙයනේ ආලෝක අයියා. මේ කළුව දන්නේ උඹලා වගේ වුණ බය කරන්න විතරක් නෙමෙයි. ආ